හොඳයි පුතාල ආයිබෝන් අපේ විනාඩියෙන් බහුවර්ණ කියන අපේ වැඩසටහන යටතේ අද දවසේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 අවුරුද්දේ අපේ 11 වසර විෂය නිර්දේශයේ ජීවීන්ගේ දේහ සංවිධානය කියන පාඩම යටතේ ඇවිල්ලා තියෙන බහුවර්ණය බොහොම කෙටි බහුවර්ණයක් මේක සිද්ධාන්ත කාරණා අපෙන් අහනවා මානව දේහයේ චලන සමායෝජනය සහ සමතුලිතතාවයේ පවත්වා ගැනීම සඳහා ඉවහල් වන්නේ කියලා අපෙන් අහනවා ඉතින් මේකේ උත්තර හතරක් තියෙනවා 1 2 3 4 කියලා අපි සිද්ධාන්ත කාරණාවල් ටික මේකට මතක් කරගමු අපි දන්නවා මේ අපේ අනුමස්තිෂ්කය අනුමස්තිෂ්කය ගත්තාම අනුමස්තිෂ්කේ ප්‍රධාන කාර්යයන් තුනක් අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ අපට දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීම ඉච්ඡානුක පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම අපි හිතාමතා පාලනය පේශි සංකෝචන වන ආකාරය පාලනය කිරීම දේහයේ චලන නිසි ආකාරය බැලස් කිරීම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පීනනකොට ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවක් වගේ දෙයක් නිලනකොට මේ බැලන්ස් එක කියන එක නිසි ඉරියව්ව තියා ගැනීම සඳහා මේකට වැදගත් වෙනවා අයනුව අපි ගත්තාම මානව සමතුලිතතාවය නැත්නම් සමායෝජන සහ සමතුලිතතාවය සඳහා වැදගත් වෙන්නේ අපේ අනුමස්තිෂ්කය කියන කොටස. ඒ අනුව නිවැරදි උත්තරේ අංක 1 කියලා අපිට ගන්න පුළුවන් වෙනවා.